කැලින් මිලියනපතියේ සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ දැන් ඡන්දයක් ළඟ ළඟම එන බොහෝ විට ජනාධිපතිවරණයක්. එතකොට අපේක්ෂකයන් කීප දෙනෙක් ඉදිරිපත් වෙනවා. ප්‍රතිපත්ති ගත්තට පස්සේ පැහැදිලිත් නෑ. ඇත්තටම මේ වෙද්දි කිසිම කෙනෙක්ගේ ප්‍රතිපත්ති මෙන්න මේකයි කියලා අපිට මේසෙක තියාගෙන බලන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා නෑ. එහෙම ගත්තම දැඩි අවිනිශ්චිතතාවයක් තියෙන්නේ. ජනතාව කවුරු තෝරයිද? ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒ අනුව මේ අවිනිශ්චිතතාවය මේ මොහොතේ රටේ ආර්ථිකයට කොහොමද බලපාන? ඉලක්කම් කීපකින් මට ඕක පැහැදිලි කරන්න පුළුවන්. දැන් පසුගිය අවුරුද්දේ අපේ රටට ආපු විදේශ ආයෝජකයෝ ආයෝජන ප්‍රමාණය 720 මිලියන. ඔය 720 තුල තියෙනවා ආණ්ඩුව සාකච්ඡා කරලා නෙගෝෂියේට් කරලා ඉන්දියාව එක්ක චීන එක්ක දීපාර්ශ්වික ගනුදෙනු. ඔව් දීපාර්ශ්වික ගනුදෙනු තියෙනවා ඒක ඇතුලේ. ඒතකොට අපි නිකන් ආයෝජකයෝ තමන්ගේ අභිමතය පරිදි මෙතන තමයි මගේ සල්ලි දාන්න හොඳ කියලා ඇවිල්ලා දාව ප්‍රමාණය බොහොම අල්ප වශයෙන් තමයි කියන්නේ මිලියන 720. ඊට කලින් අවුරුද්දෙත් මිලියන 900ක් වගේ ගණන් මට මතක ඉන්දියාවට බිලියන 50ක් ආව ගියවුරු බිලියන 50 ගියවුරුත්තේ ඉන්දියාවේ නැරැපල් සමාගම දැන් ඒගොල්ලන් මේ ව්‍යාප්ත කරන්න කියලා දකුණු ආසියාවට ඒගොල්ලන්ගේ ආයෝජන කළේ කර්ණාටකව සේවකයෝ මම හිතන්නේ මේනකොට 27 කෝයිද ඉන්නවා ඒ ආයතනේ විතර අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 12 අපේ රටේ මුළු අපනයන ප්‍රමාණයත් බිලියන 12යි මේ එක ආයතනේ අන්න ඒ විදිහට තමයි මේ රටවල් ඉදිරියට යන්නේ ආයෝජනේ සිංගප්පූරුව ඊටත් ඩොලර් බිලියන 140 ගිය අවුරුද්දේ 2022 ආයෝජන ප්‍රමාණය. මෙතනින් තමයි අපි මේ ඉලක්කම දිහා බලලා අපිට පුළුවන් කියන්න ඇයි ආයෝජකයින් නැත්තේ? එක හේතුව ප්‍රධාන හේතුව තමයි ඔය කියන අස්ථාවර. ආයෝජකයින්ට විශ්වාසයක් නැහැ මේ රට කොහෙද යන්නේ කියන එක. දිසාව මොකද්ද? දිසා නැතිම දැනට පැහැදිලිව තියෙනවා. දැන් අලුත් ආණ්ඩුවක් ආවම බදු වැඩි වෙයිද අඩු වෙයිද ඉඩම් සම්බන්ධයෙන් මොනවා කියයි? ආයෝජනයේට මොකද වෙන්නේ? ඒවා ජනතු කරගනීද? ඒ වගේ බයකුත් තියෙනවානේ. මගේ සල්ලි නැති වෙයිද? ඊළඟට මගේ ලාභ නැති වෙලා යයිද? ඉතින් ඊට වඩා විශ්වාසයේ තියෙන තැනක ඉන්දියාව වගේ තැනක මගේ ආයෝජන යවන්නේක තව මොනව ප්‍රශ්න තිබ්බත් මීට වඩා හොඳයි කියන එක ඒගොල්ලෝ කල්පනා කරනවා. ඉතින් මේක ආයෝජකීන්ට මෙහෙමනම් අනිත්තරත් එහෙම තමයි. දැන් අපේ රටෙන් බොහෝ පිරිසක් රට හැර ගියා. ඇයි යන්නේ? විශ්වාසයක් නැතිකම. අපේ රටේ අපනයනය කරන අය, ඊළඟට ඔය විදේශ සංක්‍රාම එවන අය, බොහෝ දිනක් මේ රටේ ගනුදෙනු කරන අය, දැන් නම් ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා තත්ත්වේ. ඒගොල්ලන්ටත් අස්ථාවරත්වයක් තිබුණා. අපි මේ රටට සල්ලි යවන්න හොඳද? ඒ නිසා ඒගොල්ලෝ වෙන වෙන මාර්ගුණින් සල්ලි එව්වා. ඉතින් මේ අස්ථාවරත්වය සැක සහිත බව කියන එක අපේ ආර්ථිකය විනාශයට පත් කරන දෙයක්. ඉතින් අපි දේශපාලන නායකයෝ විවිධ කතන්දර කියලා ඒගොල්ලෝ පැහැදිලිව කියනවා මේ ආර්ථිකය අපි නැවත ආර්ථික අර්බුදයකට යන්න දෙන්නේ නැහැ. මේකයි අපේ ක්‍රියාව පිළිවෙල. අපි මේ අනුව මේක අපි ඉදිරියට ගේනවා කියන එක පැහැදිලිව කියන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක වටිනවා මේ රටේ අනාගතය සම්බන්ධයෙන්. ඒක නොකියන තාක්කල් අපි හුඟක් අස්ථාවර තැනක ඉන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.